ඔයාලා ඔක්කොම ආයිබෝන් කියලා පිළිගන්නවා බුල්ඩෝ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ used mobile phone එක ගනිදි සැලකිලිමත් වෙන්න ඕන කරුණු ගැන. හරි. අපි මුලින්ම වැඩිට බලමු. Used normal phone එකක් ගැන තමයි අද මම කතා කරන්නේ. ඒ කියන්නේ Samsung Guru 1280 1100 වගේ සාමාන්‍යයෙන් පියල් 18 2000 වගේ අඩු ෆෝන් ගනිද්දී ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන කරුණු ගැන මුලින් බලන්න ඕනේ ඔයගොල්ලෝ ඒ ෆෝන් එක ෆුල් සෙට් බොක්ස් ද කියලා මුලින් බලන්න ෆුල් සෙට් බොක්ස් නම් ගොඩක් හොඳයි ගොඩක් හොඳ ෆෝන් එකක් වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි ඊට පස්සේ අපි බලමු ෆුල් සෙට් බොක්ස් නම් බොක්ස් එකේ තියෙන එමි නම්බර් එකයි ෆෝන් එකේ තියෙන එමි නම්බර් එකයි සේම් වෙන්න ඕනේ එහෙම නැත්තම් ඒත් හොඳ ෆෝන්ස් තියෙනවා එහෙම ෆෝන් එකක් බලද්දී මුලින්ම සාමාන්‍ය හැම බඩුවම ගන්නවා වගේ ෆෝන් එක අතට අරගෙන ඔගොල්ලෝ බලන්න ෆෝන් එක ඉස්සරහ ගත්තා පිටිපස්ස ගත්තා ඒ කියන්නේ සීරිලාද මොකද තත්ත්වය වැටිලා තියෙනවද එතකොට කොහොමද යූස් කරලා තියෙන්නේ කියලා ඔයගලන්ට ෆෝන් එක බලවම දැනගන්න පුළුවන් ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න charge ports වල covers තියෙනවද charge port එක කොහොමද තියෙන්නේ headset port එක කොහොමද කියන්නේ ඔයගලන්ට charge port වගේ ඒවා replace කරලා තියෙනවද හරියට replace කරලා නැත්නම් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඒවා පොඩ්ඩක් එළියට ඇවිල්ලා තියෙනවා නැත්නම් ඇතුළට ගිහිල්ලා තියෙනවා ඔයගොල්ලෝ කලින් පාවිච්චි කරලා තියෙන ෆෝන් එකක් වගේ නම් ඔයගලන්ට පුළුවන් ඔයගොල්ලෝ කලින් පාවිච්චි කරලා තියෙන ෆෝන් එකේ තිබ්බේ ඒ විදියට නෙමෙයි නම් මේ ෆෝන් එකේ තියෙන්නේ ෆෝන් එක ගන්න සුදුසු නැහැ ෆෝන් එකේ වටේම බලන්න ඕන ඔන් කරන්න කලින් ඊට පස්සේ ඔයගොල්ලෝ බැටරි ඩෝ එක ඇරලා බලන්න බැටරි ඩෝ එක ඇරපුවාම ඔයගලන්ට බලන්න පුළුවන් හරියට ෆිට වෙනවද කියලා. ඒ කියන්නේ බැටරි ඉදිමිලා නැත්තම් හොඳට ෆිට වෙනවා ෆෝන් එකට බැටරි ඩෝ එක. ඒ වගේම බැටරි ඉදිමිලා වගේ නම් බැටරිය පරණයි නම් බැටරි ප්‍රශ්න තියෙනවා නම් බැටරි ඩෝ එක හරියට මහන්නත් බෑ. බැටරි ඩෝ එකේ ලොක්ස් තියෙනවා නම් ඒ ලොක්ස් කැඩිලා වගේ නම් ඒත් බැටරි ඩෝ එක හරියට වැහෙන්නේ නැහැ. ඒව තමයි ඔයගොල්ලෝ ටික බලන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ බැටරි රිමූ කරගන්න. බැටරි රිමූ කරගත්තට පස්සේ ඔයගලන්ට බලන්න පුළුවන් සාමාන්‍ය normal phone එක වගේ නම් අපි බලන්න Nokia Samsung වගේ general low budget range එක යන phone වල නම් අනිවාර්යෙන් නට් තියෙනවා. ඒ නට් ඔක්කොම තියෙනවාද කියලා බලන්න. කියන්නේ නට් නැත්තම් අනිවාර්යෙන් මේ phone එක ගලවලා තියෙනවා. ඒ කියන්නේ ගලවලා තියෙනවා කියන්නේ අතුල මොකක් හරි repair එකක් නිසා තමයි ඒගොල්ලෝ විකුණන්නේ ඔයගලන්ට. ඊට පස්සේ අපි බලමු මේකේ SIM trace තියෙනවා. පරණ ෆෝන් වල ඒ SIM tray එක ඔරිජිනල් ඉදිරියේ තියෙනවනේ ඔරිජිනල් ඉදිරියේ තියනවා කියන්නේ motherboard එකට කනෙක්ට් වෙන තැන ලොකු EM නැහැ සාමාන්‍ය normal EM ප්‍රමාණයක් තමයි තියෙන්නේ repair එකක් කරපුවාම ඒ EM ප්‍රමාණය වැඩි වෙනවා ඒ කියන්නේ SIM tray එක දාලා වගේ නම් බලා ගන්න පුළුවන් වෙනසක් තියෙනවා අනිත් SIM trays වලට වඩා මේකෙදි ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න පුළුවන් සාමාන්‍යයෙන් 1280 ෆෝන් එකේ වගේ නම් බැටරි ඩෝ එකේ ඇතුලේ තියෙනවා පොඩි ස්ටිකර් එකක්. ඒ ස්ටිකර් එකට වතුර ගියපුවාම ඒක දම් පාට වෙනවා. වතුර ගිහිල්ලා නැත්තම් සුදු පාටින් තියෙන්නේ. ඔයගලන්ට බලන්න පුළුවන් බැටරි ඩෝ බැටරිය අයින් කරපුවාම ඒක දම් පාට වෙලා නම් අනිවාර්යයෙන් මේ ෆෝන් එකට වතුර ගිහිල්ලා තියෙනවා. වතුර ගිහිල්ලා හදපු ෆෝන් එකක් තමයි ඔයාට විකුණන්න හදන්නේ. ඒකෙදී ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ගන්න යන්න එපා. ඔයගලන්ට වෙන ෆෝන් එකකට යන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ ෆුල් සෙට් බොක්ස් ගන්නවා නම් මම කිව්වා කලින් එමි අංකේ බලන්න කියලා. ඒ කියන්නේ බොක්ස් එකේ එමි අංකේ ෆෝන් එකේ එමි අංකේ සමානයි නම් ඒක අනිවාර්යෙන් එයා ෆස්ට් යූසර් වගේ තමයි අරගෙන තියෙන්නේ. ඒක ගනිද්දී ඔයගොල්ලෝ මොකද මේ ෆෝන් එක හොඳ වෙන්න පුළුවන් ගොඩක් දුරට. ෆෝන් එකේ තව බලන්න බැටරිය කනෙක්ට් වෙන බැටරි කනෙක්ටර්ස් කොහමද තියෙන්නේ? ඒ ඔක්කොම සමාන්තරව සමානව තියෙන්න ඕනේ. ඒ කියන්නේ බැටරි කනෙක්ටර්ස් වල මොකක් හරි ප්‍රශ්නයක් වෙලා නම් බැටරි කනෙක්ටර්ස් සමාන්තරව නැහැ. ඒවා වෙනස් වෙනවා. ඒ කියන්නේ බැටරි කනෙක්ටර්ස් වල රිප්ලේස්මන්ට් එකක් කරලා තියෙනවා. ඊට පස්සේ මේ අපි ඔක්කොම බැලුවට පස්සේ අපිට අනිවාර්යෙන් ඩුවල් SIM ෆෝන් එක නම් SIM දෙකක් දාලා චෙක් කරන්න ඕනේ. සිංගල් SIM එකක් නම් තනි SIM එක දාලා අපි ඔන් කරලා බලන්න ඕනේ ෆෝන් එක කොහොමද කියලා. මුලින්ම පිටින් අපිට බැලුවට ෆෝන් එක ඔරිජිනල් ෆෝන් එකද චයිනීස් ෆෝන් එකද කියලා ගොඩක් වෙලාවට කියන්න බැහැ. 1280 වල ඒ කියන්නේ ඒ වගේම Samsung Guru ෆෝන් වල වගේ මේකට සාමාන්‍ය පොඩි අත්දැකීමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ යූස් කරලා තියෙනවා නම් අනිවාර්යෙන් ඔරිජිනල් ෆෝන් එකක් ඔයගලන්ට තේරෙනවා කොහමද මේ ඔරිජිනල් ෆෝන් එක තියෙන්නේ, සොෆ්ට්වෙයාර්ස් එන්නේ කොහමද මේ ෆෝන් එකට, එතකොට යූස් කරද්දී කොහමද තියෙන්නේ. ගොඩක්ම මේ ෆෝන් එකේ ෆොන්ට් එක එහෙම ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඔරිජිනල් ෆෝන් එකක් ඔයගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. හරි. දැන් අපි බලමු ෆෝන් එක ඔන් කරගත්තට පස්සේ මේ ෆෝන් එකේ අනිවාර්යෙන් ඔන් වෙද්දී Samsung ෆෝන් එක ගන්න Samsung ලෝගෝ එක අනිවාර්යයෙන්ම තියෙනවා. Nokia ෆෝන් එක ගන්න Nokia ලෝගෝ එක අනිවාර්යයෙන්ම එනවා. ඒ ඇර වෙන මොක් හරි ලෝගෝ එකක් එනවා නම් බොහෝ දුරට 99%ක්ම වගේ ඒක
රෙප්ලිකා ෆෝන් එකක් ඒ කියන්නේ චයිනිස් ෆෝන් එකක් දැන් ඔයගොල්ලන්ට ඔන් කරද්දී ඔයගොල්ලන්ගේ කියන්නේ Samsung නම් Samsung ලෝගෝ එකක් Nokia නම් Nokia ලෝගෝ එකක් එනවා නම් ඔයගොල්ලන්ට සැටිස් වෙන්න පුළුවන් මේක අනිවාර්යයෙන්ම ඔරිජිනල් ෆෝන් එකක් කියලා සමහරක් චයිනිස් සේවල ඒත් Samsung නම් Samsung ලෝගෝ එකම එනවා ඒත් ඒ ෆෝන් එක චයිනිස් හරි ඊට පස්සේ අපි බලමු ෆෝන් එක software එකත් ඔරිජිනල් වගේ වට තේරෙනවා නම් ඔයගොල්ලෝ ඊළඟට යන්න ඕනේ keypad එකට keypad එකක් තියෙන ෆෝන් එක අනිවාර්යයෙන් රුපියල් 18 2000 අඩුයි කියන්නේ keypad එකේ ඔයා ඔක්කොම keys ඔබලා බලන්න ඕනේ keys හරියට වැඩ කරනවද keys තිබෙනවද මොකද keys සමහරක් වෙලාවට keys replacement කරලා දෙන්නත් පුළුවන් කියන්නේ ගොඩක් වෙලාවට ඔබන ඒවා බින්දුව ගොඩක් වෙලාවට replace කරලා දෙන්නත් පුළුවන් මේ වගේ අවස්ථාවලදී keypad එක check කරලා ඊට පස්සේ අපි ෆෝන් එක use කරන් call කරන්නනේ ඊට පස්සේ අපි බලන්න ඕනේ mic එකයි speaker එකයි ඔයගේ අපි මුලින්ම කිව්වා මේකට sim දෙකක් දා ගන්නවා කියලා. හරි. sim දෙක දාගත්තට පස්සේ අපි දැන් check කරගන්න ඕනේ මේකේ mic එකයි speaker එකයි වැඩද කියලා. ඒකට ඔයා මේ ෆෝන් එකෙන් තවත් ෆෝන් එකකට call එකක් ගන්න ඕනේ. ඒක call එක ගනිද්දි මුලින්ම මේකේ කතා කරලා අනිත් ෆෝන් එකේ speaker එකෙන් ඒ වගේම ඒ ෆෝන් එකෙන් කතා කරලා මේ ෆෝන් එකේ speaker එකත් ඔයාලා check කරගන්න පුළුවන්. එතකොට ඔයාට දැනගන්න පුළුවන් මේ ෆෝන් එකේ speaker එක වැඩ කරනවද මේ ෆෝන් එකේ mic එක වැඩ කරනවද කියලා. ඊට පස්සේ මේක ගොඩක් අය දන්නේ නැහැ ගොඩක් අය බලන්නේත් නැහැ මේක මුලින්ම ඕගොල්ලෝ බලන්නේ keypad එක lock කරලා ගොඩක් ෆෝන් වල හොරකම් කරලා තියෙන ෆෝන් වල වගේ නම් එක්කෙනෙක් use කරපු ෆෝන් එක මේක හොරකම් කරලා වාඩි විකුණන්න යනවා නම් ගොඩක් වෙලාවට ෆෝන් එක ඔයගොල්ලෝ key lock කරපුවාම අනිවාර්යෙන් code එකක් ඉල්ලනවා ඒ කියන්නේ මේක අනිවාර්යෙන් හොරකම් කරලා තියෙන ෆෝන් එකක් hard reset එකක් දැම්මහම සමහරක් වෙලාවට ඒ code එක අයින් වෙන්න පුළුවන් සමහරක් වෙලාවට ඒ කෝඩ් එක අයින් වෙන්නේ නැහැ එතකොට ඔයාට දැනගන්න පුළුවන් මේක අනිවාර්යෙන් හොරකම් කරලා තියෙන ෆෝන් එකක් තමයි වාට් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒක මිලදී ගත්තොත් ඒක මිලදී නොගෙන ඉන්න එක තමයි හොඳ හරි දැන් අපි ෆුල් සෙට් ඇන් බොක්ස් ෆෝන් එකේදී අනිවාර්යෙන් ඕගලන්ට ස්ටාර් හෑෂ් බින්දුවයි හයි හෑෂ් ගැව්වම ඔයාට එමි අංකය බලා ගන්න පුළුවන් ඒ එමි අංකෙත් එක්ක කම්පයා කරලා බලන්න ඔයාගේ බොක්ස් එකේ තියෙන එමි අංකය සමානද කියලා. හරි. ඊට පස්සේ ඔයා මේ ඔක්කොම අපි කතා කරපු ඒවා චෙක් කරගත්තා නම් ඔයා ගොඩක් වෙලාවට ගන්න යන්නේ ඔරිජිනල් ෆෝන් එකක්. ඒ වුණත් අපි 75% වගේ තමයි කතා කරේ. තව දේවල් තියෙනවා ෆෝන් එකේ අවුලක් තියෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු ඩිස්ප්ලේ ගැන. ඩිස්ප්ලේ එක බලද්දී දවල් වෙලාවක වගේ බලන්න එපා. මොකද ඩිස්ප්ලේ එකේ ක්වොලිටි එක බලන්න බෑ. තහවස් හරි උදේ වරුවක වගේ ෆෝන් එක බලන්න චෙක් කරලා ඩිස්ප්ලේ එක කොහොමද බ්‍රයිට්නස් එක ඕකේද එහෙමත් නැත්නම් ඩිස්ප්ලේ එක සාමාන්‍ය කලර්ස් බ්ලර් වෙනවද ඩිස්ප්ලේ එක ගැහෙනවද වගේ දේවල් ඔයගොල්ලෝ බලන්න ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න වයිබ්‍රේටර් මෝටර් එක කොහොමද කියලා ඒ කියන්නේ කෝල් එකක් ගනිද්දි ඔයාට ඒ ඔක්කොම චෙක් කරගන්න පුළුවන් ඒ වගේම තවත් ඔරිජිනල් ෆෝන් එකක්ද කියලා බලාගන්න පුළුවන් ඔයගොල්ලන්ට ඒකේ තියෙන රින්ගින් ටෝන්ස් වලින් රින්ගින් ටෝන්ස් ඔරිජිනල් රින්ගින් ටෝන්ස් තියෙනවා නම් ගොඩක් කරාවට ෆෝන් එක ඔරිජිනල් වීමේ සම්භාවිතාව වැඩි ඔරිජිනල් රින්ගින් ටෝන්ස් නැත්නම් අනිවාර්යයෙන්ම ඒක චයිනීස් ෆෝන් එකක් ඔයගොල්ලෝ චයිනීස් ෆෝන් යූස් කරලා තියෙනවා නම් චයිනීස් ෆෝන් වල තියෙන මොනවද රින්ගින් ටෝන්ස් කියලා ඊට පස්සේ software එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ බලන්න ඒ ටික තමයි ඔයගලන්ට දැනට කියන්න තියෙන්නේ බාහිර පෙනුමෙන් ඔයගොල්ලෝ බලනවා නම් යූස් ෆෝන් එකක් ගනිද්දි ඒ ටික තමයි බලන්න ඕනේ අනිවාර්යෙන් ටිකක් වෙලා ඔන් කරගෙන ඉන්න මොකද ෆෝන් එකේ මොකරි හීටින් ඉෂුස් තියෙනවා නම් ඕගලන්ට සාමාන්‍යයෙන් මිනිත්තු 10ක් 15ක් වගේ ඔන් කරලා තියෙද්දි හීට් වෙනවා නම් ඕගලන්ට බලා ගන්න පුළුවන් අතට තේරෙනවා ඕගල අත දියලා බලුවාම ඒක හීට් වෙනවද නැද්ද කියලා හීට් වෙනවා නම් ඒත් මොකරි ප්‍රශ්නයක් තියෙනවා ගොඩක් වෙලාවට වතුර ගිහිල්ලා වෙන්නත් පුළුවන් හීට් වෙන්නේ නැත්නම් හොඳයි ෆෝන් එක මේ වගේ දේවල් තමයි අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ බලන්න ඕනේ ෆෝන් එකක් ගනිද්දි නැත්නම් ඔයගොල්ලෝ අමාරු වෙටේ ඕගොල්ලන්ට තියෙන සල්ලි ප්‍රමාණයත් එක්ක රුපියල් 10 2000 කියන්නේ අද කාලේ ලොකු මුදලක් මේ දේවලුත් ඔයගොල්ලෝ බලනවා නම් ඔයගලන්ට හොඳ යූස් ෆෝන් එකක් ගන්න පුළුවන් අද මේ වීඩියෝ එක ඔයගලන්ට මොකක් හරි දෙයක් වැදගත් නොදන්න දෙයක් දැනගත්තා කියලා හිතනවා ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න කැමති නම් subscribe කරලා අපිත් එක්ක ඉස්සරහට එකතු වෙන්න තවත් වැඩි කතා වුණා වීඩියෝ එක තවත් දික් වෙනවා අපි මේ වීඩියෝ ඉවර කරමු තවත් වීඩියෝ එකකින් හම්බෙමු මම ඉස්සරහට තව බලාපොරොත්තු වෙනවා ඔයගලන්ට බජට් එකට හරියන්න used phone කොහමද ගන්නෙ ඒ වගේම ගන්න හොඳ ෆෝන්ස් මොනවද හොඳ බ්‍රෑන්ඩ්ස් මොනවද කියලා අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් ඉස්සරහදී හම්බෙමු
උගලකොටම ජයවා.